මේ වීඩියෝ බලන ඔයාලගෙන් බොහෝ දෙනෙක් බඩු නැතුව නඩු දාගත්ත එහෙම නැත්නම් අනීතික ලෙස වරදකට පෙරලිච්ච අය වෙන්න පුළුවන්. එහෙම අය මේ දවස්වල ඉන්නවනේ අපිට දකින්නවනේ. ඒක නිසා මම මේ වීඩියෝව කරන්න මං හිතුවා. සමහර විට ඒ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග බීමිට නියමිත නඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක හයිකෝට් එකේ විභාග වෙන්න තියෙන නඩුවක් වෙන්න පුළුවන්. හරි, හයිකෝට් එකේ නඩුවක් පැටළුනන් පස්සේ ඔබට පුළුවන් ද අපයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න? ඔබට බෑ අපයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න. ඒක උගත් නීතිඥ මහත්තයෙ තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. අපයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන එක මේ 2.50ට කරන්න බෑ. උගත් නීතිඥවරු අය කරනව විශාල මුදලක්. මට නීතිඥ මහතුරු එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔහුගේ උගත්කමට සහ ඔහුගේ දක්ෂකමට තියෙන මිලක්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මේ කතාව ඒ ගැන නෙමෙයි. හරිද? ඔබට එහෙම උනැන් පස්සේ ඔබ හරි අසරණ වෙනවා. ගෙදර ජීවිකාව කරගන්න මිනිසුන්ට සල්ලි බාගේ නැති උනැන් පස්සේ දැන් මම ඊයේ වීඩියෝ එකේ මං කිව්වා රුපියල් ලක්ෂයක් ඉල්ලලා තියෙනවා කියලා හයිකෝට් එකේ බේල් ඇප්ලිකේෂන් එක ෆෝවර්ඩ් කරන්න. එහෙම උනැන් පස්සේ ඔබ පත් වෙන තත්ත්ව ගැන අය කියන්න ඕනේ නැහැ. මේ පපුවක් තියෙන අපි ඒක ඔබ දන්නවා. එහෙම නම් පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබ හරි අසරණ නැහැ නේද? එහෙම නම් පස්සේ ඔබට කරන්න තියෙන්නේ මේ නඩුව පැවරුවේ අනීතික ලෙස නම් ඒ අනීතික ලෙස නඩුව පැවරුවේ අදාළ පොලිසියේ පොලිසි ස්ථානාධිපතිවරයාගේ නායකත්වයේ ඇතුව. එහෙමනම් ඔබ පළමුවෙන්ම මොකද කළ යුත්තේ? ඔබ යන්න පළමුවෙන්ම ඒ පොලිසියේ OIC හම්බ වෙන්න. OIC හම්බ වෙලා ඔබ කියන්න ඔබට වෙච්ච අකටයුත්ත කියන්න. කියලිවලලා ඔබට අනීතික ලෙස නඩු පැවරීම සම්බන්ධව පොලිස් පොතේ නම තිබීමෙන් ඔබට අනීතික ලෙස හයිකෝට් එකකට නම වැටෙන්නට හේතු වීම සම්බන්ධයෙන් ඔබ කියනවලා ඔබ ඉල්ලන්න සල්ලි ඉල්ලන්න මොනවාද හයිකෝට් එකේ බේල් ඇප්ලිකේෂන් එක දාන්න නීතිඥයාට ගෙවන්න තියෙන සල්ලි ඔබ ඉල්ලන්න පොලිසිය ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලන්න ඔබට ගරු අධිකරණයෙන් දඩය නියම කරන් පස්සේ ඒ දඩය ගෙවන්න සල්ලිත් ඔබ ඉල්ලන්න. ඒක තමයි කරන් තියෙන්නේ. වෙන කරන් දෙයක් නැහැ. හරිද? මොකද මේ කවුරුවත් වරදක් නොකර නඩුවක් දැම්මොත් එහෙම ඒක තමයි කරන් තියෙන්නේ. රයිට්. පළමුවෙන්ම ඔබ ඒක කරන්න. ඉන් පස්සේ ඒක කරන් පස්සේ එතෙන්දී ලැබෙන ප්‍රතිචාරයක් ඔබට තියේවි. සමහර විට ඔබට කෑගාලා වැන්නලා එලෝ ගන්න පුළුවන්. රයිට්. මොන පිසුද මම මේ කාගෙවත් ගෙවන්න ඕනේ නැහැ කියලා. හරිද? විශ්වයට කඹරන්න කියන දෙස් දෙවල් ටික ඔබම තියාගන්න. ඊට අමතරව OIC මේ ගැන බලන්න බෑ කියලා කිව්වොත් එහෙම ඔබ එතන ඉන්නම තියුතු නෑ. ඔබ යන්න ඊළඟට වැඩ බලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්තයා හමු වෙන්න. මෙන්න මේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට තමයි දැඩි ඌමනාවක් තියෙන්නේ මේ රට මතින් තොර කරන්න. මේ රට බොහොම සාමකාමීව මිනිස්සුන්ට ජීවත් වෙන්න හැකි එහෙම පරිසරයක් ගොඩනගන්න දැඩි අවස්ථාවේ තියෙන දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට යම්කිසි වරදක් යම්කිසි කරොත් එහෙම ඊට ඉහෙලින් ඉන්න පුද්ගලයාට එනවා ප්‍රතිපුරුෂ වගකීම. එහෙනම් ප්‍රතිපුරුෂ වගකීම ඊළඟට එන්නේ පොලිස්පතිවරයාට. ඔබ පොලිස්පතිවරයා හමු වෙන්න. පොලිස්පතිවරයා හමු වෙලා කියන්න ඔබට වෙච්ච අකටයුත්ත. ඔබ ඉල්ලන්න බේල් ඇප්ලිකේෂන් එක ෆෝවර්ඩ් කරන්න නීතිඥ මහත්තයාට ගෙවන්න සල්ලි ඔබ ඔහුගෙන් ඉල්ලන්න. රයිට්. ඔබ ඔහුගෙන් ඉල්ලන්න. එපමණක් නොවේ නඩුවට ඉන්පස්සේ චෝදනා ඉදිරිපත් කරයන් පස්සේ නඩුවට දඩ නියම කළාම ඒ දඩ මුදල ගෙවන්නත් ඔබ දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගෙන්ම සල්ලි ඉල්ලා ගන්න. හරිද? හැබැයි මේක කරන්නේ මේ ඔබ වරදක් කළා වරදක් කරයන් පස්සේ ඒකට බේල් ඇප්ලිකේෂන් දාන්නවත් ඒක ෆයින් එක ගෙවන්නවත් නෙමෙයි. ඔබ වරදක් නොකර සිටියොත් පමණයි. ඔබ වරදක් නොකර සිටියොත් එහෙම ඔබට ඉල්ලන්න අයිතිය තියෙනවා. ඔබ ඉල්ලන්න වෙන කරන් දෙයක් නැහැ. වෙනදී මොනා කරන්නේ? ගෙදර ඉන්න මිනිස්සු අපාදු කරදාලිවල්ලා බන්ධනාගාර ගත වෙන මිනිස්සයාගේ සම්පූර්ණ නිදහස නැති කළා. හරිද? ගෙදර හැන්දෑවට නිදාගත් ගෙදර හැන්දෑවට ඇඳක නිදාගත්ත මිනිහට සිමෙන්ති බිමක නිදාගන්න එහෙම සැලසුවාට වතුර බාල්දි අරගෙන පොලිමේ ටොයිලට් එකට යන්න එහෙම සෙට් කරාට තැටිය අරගෙන පොලිමේ ගිහිල්ලිවල පැය ගණන් ඉඳිවල
එහෙන් දෙන කෑම වේලා තමුන් කැමති වේලක් ගෙදර දිහදාගෙන කෑවට එහෙන් දෙන කෑම වේලා බන්ධනාගාරයේදී කන්න සිද්ධ වුණාට තමුන් කැමති කෙනෙක් එක්ක සංනිවේදනය කරන්න අවශ්‍යතාවය ඇති වුණත් ඒක කරගන්න බැරි වෙච්ච පුද්ගලයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. හරිද? ඒක නිසා ලින්දට වැඩිච්ච එක ලින් කටෙන්ම ගොඩ එන්නාසේ පොලිසියෙන් නම් මේ අසාධාරණ ලෙස අනීතික ලෙස මේ නඩුව පැවරුවේ ඔබට යන්න වෙන තැනක් ඇත්තේ නැහැ. ඔබ පළමුව යන්න පොලිසි ස්ථානාධිපතිවරයා හම්බ වෙන්න, ඔහුගෙන් මේ සඳහා ඉල්ලන්න මුදල් ඉල්ලන්න ඔහු දෙන්නේ නැත්නම් ජේසන් නියෝජ්‍ය පොලිස්පති වැඩබලන පොලිස්පතිවරයා දේශබන්ධු තෙන්නකෝන් මහත්තයා ගාවට යන්න. ඒ කට්ටියගේ ප්‍රතිපුරුෂ වකීම ඒ කට්ටිය ඉටු කළ යුතුයි. හරි. ඔබ දන්නවා අඟුලිමාල ගැන. අඟුලිමාල එදා ඇඟිලි 1000ක් හදාගෙන ගුරු පඬුරු පූජා කරන්න ඒ තියෙන ඒ කාර්යභාරය ඉටු කරන්න මිනිස්සු පස්සේ දුව දුව යනකොට ඇඟිලි කුණු වෙලා හැලෙනවා. ඒ 1000 සම්පූර්ණ කරන්න බෑ. අවසානයේදී එක ඇඟිල්ලක් ඌමනා වෙලා ලෞතුරා බුදුහාඳුරෝ දකිද්දී ඒ පස්සේ පන්නනකොට නවතින්න කියාගෙන ඒ පස්සේ පන්නනකොට ලෞතුරා බුදුහාඳුරන්ට පුළුවන් වුණා අඟුලිමාලව දමණය කරන්න. ඉන්පස්සේ මොකද අඟුලිමාලට උනේ? අඟුලිමාල බුද්ධ ශාසනයට ඇතුළු වුණා. අඟුලිමාල බුද්ධ ශාසනයට ඇතුළු වුණා පමණක් නෙමෙයි, ඉන්පස්සේ පව් කරේ නෑ. රහසින්වත් පව් කළේ නෑ කියලා ඉවර වෙලා ඒ කරපු ප්‍රාර්ථනය ඔස්සේ අඟුලිමාලට පුළුවන් වුණා අවසානයේදී මොනවාද රහතුන් වහන්සේ නමක් වෙන්න. එතකොට අඟුලිමාල ඒ කරපු වැඩ නැවතුවානේ. එතකොට මිනිස්සුත් ඒ දිගටම වැඩ කරනවද? නෑ. හොඳ සමාජය හම්බුනෙන් පස්සේ අධ්‍යක්ෂීම් ලැබෙනකොට, සමාජයෙන් උපදෙස් ලැබෙනකොට, සමාජයේ මිනිස්සු හොඳට ජීවත් වෙනව දැක්කෙන් පස්සේ ඒ අපරාධ කරපු මිනිස්සු අපරාධ කිරීම නවතනවා. මතක නේද මං පොහු දවස්වල මං කිව්වා කේජී කේරළ ගංජ බිකුණපු මිනිස්සෙක්, එයා කේරළ ගංජ බිකුණ එක නවත්තලා ඉවරලා ඊළඟට කූල් ෆාම් එකක් කරාලු. ඒ කූල් ෆාම් එකෙන් පාඩු වෙච්ච නිසා අන්තිමේදී ගමෙන් ගිහිල්ලි වෙලා වෙන රැකියාවක් කරනවා. ඒ එහෙම ගමෙන් ගිහිල්ලි වෙලා ඒ රැකියාවක් කරද්දී මෙයාගේ ගෙදරට එනවා පණිවිඩ එනවා පොලිසියට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න කියලා. හොයලා බලනකොට හයිකෝට්ටයක් දාන්න. හරිද? පොලිසියේ පොත පෙරලද්දී නම තිබුණෙන් පස්සේ ඒ නම බල්ලි බලලා ඌට කතා කරලා මෙහෙවරෙන් මෙහෙවරෙන් කියලා ඒ මිනිහයාට නඩුවක් දානවා, හයිකෝට්ටයක් දානවා, කාටද කියන්නේ? කියන්න කෙනෙක් නැහැ. හරිද? ඒක නිසා කියන්න ඉන්නේ අර දෙන්න තමයි ඉන්නේ. මොකද ඒ වරදට ඔබලව පටලවපු පොලිස් ස්ථානාධිපතිවරයා, මොකද ස්ථානාධිපතිවරයා තමයි ටීම් සේවන්නේ විල්ලි වල යන්න රේට් කරන්න යන අච්චන් නඩුව අරගෙන මෙච්චන් නඩුව අරගෙන කියලා. OIC-ට උමනවට් නෙමෙයි මේව කරන්න. OIC-ට උඩින් මැසේජස් එනවා අසබල් වෙලාව දක්වා නඩු අරගන්න, මෙච්චර කට්ටිය අර වර්ධෙන් මෙච්චර කට්ටිය කූමනා වෙනවා, මේ වර්ධෙන් මෙච්චර කට්ටිය කූමනා වෙනවා. ඒවන්නේ කවුද? පොලිස් මූලස්ථානයෙන්. ඒකට අන් දෙන්නේ කවුද? පොලිස්පතිවරයා. ඒක නිසා වැඩ බලන පොලිස්පතිවරයාට ප්‍රතිපුරුෂ වකීම මේකෙදි එනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. පෞරුෂත්වය තමයි ඔබට තියෙන්නට අවශ්‍ය වෙන්නේ. ඔබ යන්න ඔබට සියලු දෙනාම යන්න ගිහිල්ලි වෙලා චිද්දාල යන්න, ගිහිල්ලා හම්බෙලිවෙලා ඔබට කරපු අසාධාරණය කියන්න, ඔබ ඉල්ලන්න අප ගන්න සල්ලි ඉල්ලන්න, ඔබේ දඩේ ගෙවන්න සල්ලි ඉල්ලන්න. ඒක තමයි කියලා කරන් තියෙන්නේ. මොකද මම මේ වීඩියෝ එක කරේ මිනිස්සු ගොඩක් දුකේ ඉන්නවා, ගොඩක් මිනිස්සුන්ට ප්‍රශ්න. එහෙම නැතුව මේ කවුරුවත් මේ එක එක චූන් වෙන පළියට රටේ මිනිස්සු දුක් විඳින්න ඕනේ නැහනේ. එක එක චූන් වෙන පළියට රටේ මිනිස්සු දුක් විඳ ඇති. තෙල් පෝලිං, අර පෝලිං, මේ පෝලිං, ගෑස් පෝලිං, ඔය ඔක්කොම කරලා බෙහෙත් පෝලිං වලත් ඉඳලි වෙලා අන්තිමේදී රට හිඟමනට බැරුණා. ඒක මතක නේද? ආයි තවත් ඔබ නැති වෙන්න එපා. තවත් ඔබට අවශ්‍ය වෙන්නේ පෞරුෂත්වය. ඔබ කෙලින් කතා කරන්න, ගිහිල්ලි වල ඔබේ ප්‍රශ්න කතා කරන්න, කතා කරලි වෙලා කියන්න, ඔය ප්‍රශ්න ටික කියලි වෙලා ඔබ උදව් ඉල්ලන්න, ඔබ උදව් ඉල්ලන්න. ඊට අමතරව අර කට්ටියක ඉන්නෝ නේද උඩ? ඒ කට්ටියට කියන්න හොඳම පැහැදිලි වෙන විදිහට කියන්න. එතකොට මොන හරි මේකෙන් මේවි මේ රට ගොඩනගන්න ඕන. මේ රට දූෂිත බලු පාදල වැඩවලින් මේ රට මුදා ගන්නට උමනා වෙනවා. ඒක විමල් ජයසේකර තනියෙන් බෑ. ඒකට ඔබත් අවශ්‍යයි. අපි ඔක්කොම එකතු වෙලි බලලා ඒ වැඩේ කරමු. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. ඔබ නීතියට බය වෙන්න එපා. ඒ වුණාට නීතියට අවනත වෙන්න. හැබැයි අසාධාරණ වැඩ කරොත් එහෙම ඔබ කොහෙත්ම බය වෙන්න එපා.
අසාධාරණ වැඩ කරනව නම් එහෙම ඔබේ සාක්කුවට බඩු දාලා නඩු දාන හදනව නම් එහෙම ඔබ ඊට තදින් විරුද්ධ වෙන්න ඔබ ඔබේ බලය පාවිච්චි කරන එකට විරුද්ධව ඒක තමයි කියන් තියන්නේ රයිට් මමින් ඉස්සරහට ජනතාවට නීතිය සම්බන්ධයෙන් දැනගත යුතු දේවල් මම බොහොමයක් අරන් එන මට දිගින් දිගට කට්ටියකින් ඉල්ලීම් තියෙනවා මිනිස්සු අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා ඔව් මං කියා දෙන්නම් සමාජයේ ඉන්න හොඳ මිනිස්සුන්ට සිදුවන අසාධාරණකම් වලට ඊට එරෙහිවන්නට ඊට එරෙහිවන්නේ කොහොමද කියලා ඒ ක්‍රියා වෙන්න රයිට් අපි ඊළඟ වීඩියෝ එකදී හමු වෙමු මම දේශමාන්න විමල් ජයසේකර ජය වේවා